තැනැත්ති අයාලා ආඥාපනත යටතේ පුනරුත්ථාපනය කිරීම සඳහා ගංගොඩවිල නිවර්තන නිවාසයට යවන්න. නීතිය ඇය වර්ධකාරියක ලෙස තීන්දු කර ඇත. ඇවැන්නවුන් කොතෙකුත් අප සමාජයේ සිටින්නට පුළුවන්. ඇය වරදට පොළඹවාලුවේ සමාජයයි. ඔබත් මමත් ජීවත් වන සමාජයයි. ඒ නිසාම ඇවැන්නවුන් යාමග යවා සමාජයට හැඩගැස්වීම ඔබෙත් මගෙත් යුතුකමක් මෙන්ම වගකීමක්ද වෙනවා. සමාජ සේවා දෙපාර්තමේන්තුව මගින් පවත්වාගෙන යනු ලබන ගංගොඩවිල නිවර්තන නිවාසය එම අරමුණු ඉටු කිරීමේලා ප්‍රමුඛ තැනක් ගන්නා තැනක්. ඈත එපිට ගම්මානයක දුප්පත් දෙමව්පියන්ට දාව ඇය උපත ලැබුවා. දැන් පරක් වුණා. නැති බැරිකම නිසාම ධනවත් නිවසක හදා වඩා ගන්නට ඇය බාර කළා. දැන් ඕක නවතල ගින් ඉස්කෝල වැඩ කරගන්න. වාසනාවකට මෙන් එම සිල්වත් කාන්තාව ඇයට ඉතා ආදරෙන් කරුණාවෙන් සැලකූ අතර ඇය පාසල් යැවීමද සිදු කළා. අවාසනාවට ඇගේ ස්වාමිදුව මෙලොව හැර ගියා. ඇගේ බාරකාරීත්වය ස්වාමිදුවගේ පුතා සහ ලේලියා අතට පත් වුණා. ඔවුන් ඇයට සුපුරුදු ආදරයෙන් කරුණාවෙන් සැලකුවේ නැහැ. ඇය මේ කාර්යයක් බවට පත් වුණු අතර ඇනුම් බැනුම් ගෙරවුම් අතර ජීවත් වන්නටද සිදු වුණා. Hello.
ඒකගේ මූසලකමට ගෙදර හරි පිඟානක් කෝපයක් ඉතුරු වෙනවා. අල්ලුවත් ඉවරයි. මගේ ඇස් දෙක බලන් යන්න. අපි දෙන්න අතරගමට ඇවිල් මඩ මේ කාමරයක දවස් හතරක් විතර නැවතිලා හිටියා. දවසක් එයා මාව දාලා ගියා.
ගේ තරුණියන් සිය ගණනක් මේ නිවාසයේ ඉන්නවා. අපි මුලින්ම කරන්නේ ඒ අයගේ හැසිරීම සහ මානසික තත්ත්වය අනුව තොරතුරු සොයා බැලීමයි. ඒ තොරතුරු අනුව තමයි මේ අය පුනරුත්ථාපනය කරන්න කටයුතු කරන්නේ. ඔය කතාව කිව්ව තරුණිය හරිම දඟකාරයි. කෙහෙල්කම් ඉදවල ඒවා හොරෙන් අරගෙන යේලියන්ට බෙදා දුන්නා. ගබඩාවෙන් රෙදි හොරකම් කරලා ඒවා එයාට බෙදා දුන්නා.
තමන්ගේ යෙහෙලියන්ට ආයතනයෙන් පැනලා යන්න උදව් උපකාර කළා. මට මතකයි දවසක්. ඒ අන්න හරි මොකද කලබලයක්? මෙන් යන් බලන්න. විශ්වාස කරනවා මේ. හැබැයි එකක් මතක තියාගන්න ඕන. මීට පස්සේ මේ වගේ වැරදි කරන්න බෑ. තේරුණාද? අපි තේරුම් ගන්න ඕනේ ඔය වගේ මුරණ්ඩු ක්‍රියාවල යෙදෙන අය ඒවා යෙදෙන්නේ මුළු මහත් සමාජයෙන්ම පිළිගන්න චේතනාවෙන්. අපි සැරවැර කරලා ගහන්න බණින්නේ නෑ. අපි ඔවුන්ට ආදරයෙන් කරුණාවෙන් සලකනවා. එයාගේ දරුණුකම දවසින් දවස ටිකෙන් ටික මර්ධනය වෙනවා. එයාගේ මුළු දවසම ගෙවෙන්නේ ආයි වැඩසටහන් තුල. Thank you.